ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපාණී සව සහ 30 ප්‍රධාන සිංහල පුවත් විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත නීතිය බාධාවක් වෙයි නිරෝධායන මධ්‍යස්ථාන ඡන්දය බැකෝ අකුලා ගනි පාසල් වෑන් වල ලීසින් ණය වාරිකය ගෙවන්න තවත් මාස 6ක සහනයක් රබී CIDN හොරපාරින්ම යද්දී ගම්මන් පිලකින් CIDට පැමිණිලා මාධ්‍යට පිටුපා හිටපු CID ලොක්කා නිලන්ත පාස්කු ප්‍රහාරේ දොරතුරු වැසක් හෙලි කරයි ගැමුණුපුර අබා එක්ක පාතාලේ හතක් අතුරු කිරියේදී පොලිස් දැලේ පුපුරා දැමුණු හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ බෝම්බය වියට්නාමයේ කොරෝනාවේ දෙවන රැල්ල ඇරඹේ දේශීය පුවත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්තුණා ඒ මැතිවරණ කොමිෂන් සභාවේදී මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැදගත්ම කරුණු කීපයක් අපි සාකච්ඡා කරා බරපතලම පැමිණිලි ගැන තමයි වැඩියෙන් කතා කරේ වුන් චන්ද්‍ර ඇස්සීම් වලදී ප්‍රචාර කටයුතු වල මෝටර්සයිකල් පෙළපාලි වයඹ පළාතේ බොහෝ තැන්වල භාවිතා කරන බවට තියෙන පැමිණිල්ල පිළිබඳව කොමිෂන් සභාව ඉතත් අදින්ම පරීක්ෂා කරන ලෙස පොලිසියට කිව්වා මක්නිසාද එයත් මෙවැනි මෝටර්සයිකල් පෙළපාලි වලින් තමයි ජනතාව බිය ගැන්වීම කරන මේක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් අනිත් පැත්තෙන් නිරෝධායනයට ලක්වන අයිට ඡන්දේ දෙන්නේ කොහමද කියන්නේ අපි ගැටලුවකට මුණ පහලා තිනා නිරෝධායන මධ්‍යස්ථානවල 31 වෙනිදා ඡන්දේ පැවැත්වීම සම්බන්ධයෙන් සහ 31 වෙනිදා හෝම් කොරන්ටයින් අයිට ඡන්දේ දීම සම්බන්ධයෙන් කරුණු දෙකක් එකක් සංවිධාන කටයුතු වල ගැටලුව ඊට වඩා තීන ප්‍රශ්නය අපේ රටේ ඇඩ්වාන්ස් වෝටින් පූර්වෙන් ඡන්දේ දීම කියන සම්බන්ධයෙන් නීතියක් නැහැ මේ කරන්නේ කෙසේද අපට නැතුව අන් අයට කෙසේද කියලා අප වෙත පැමිණිලි කීපයක් ඉදිරිපත් වීම ඒක නිසා කලින් යෝජනා වෙලා තිබිච්ච 31 වෙනිදා ඡන්දේ පැවැත්වීමේ යෝජනාව ක්‍රියාත්මක නොවන බව අපි නිවේදනය කරනවා. ගෙයින් ගැට ඡන්ද පත්‍රිකා රැගෙන යාම ගැන අපෙන් අහනවා අපට ඇවිදින බැරි අයටයි මේ ගැනල නැත්තේ කියලා. අපි ඇත්තටම මේකෙන් උත්සාහ කරේ එක අඩියක් මේ ඇඩ්වාන්ස් වෝටින් කියන එකට තියන්න. කොරෝනා එක හරහා මැතිවරණ නීතියේ වෙනසක් අපට කරන්න යන්න පුළුවන්ද කියන එක. මේදී වැඩිදුරටත් අදහස් පළ කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කවුරුත් බය වෙන්න ඕනේ නැහැ ඡන්ද පොලේ එන අය එවැනි අයගෙන් රෝගය ආසාදනය වෙන්නේ නැහැමයි මොකද වුන් කොරන්ටයින් සෙන්ටර් එකෙන් එවන්නේ දවස් 14ක් තියන් ඉඳලා PCR දෙකක් කරලා ඒ ගැන 100ට 150ක ගැරන්ටි එකක් තියෙනවා අපට බෝ වෙන්න පුළුවන් එයාට බෝ වෙන්න පුළුවන් ඕන කෙනෙක්ගේ ඒක කියන්න බෑ හැබැයි අපේ ඡන්ද පොල අපි මේක හයිලයිට් කරලා ගත්තක් කමක් නැහැ අපේ ඡන්ද පොල ඕනෑම බස් එකක් කෝච්චියක් සුපර් මාකට් එකක් සති පොලක් පබ්ලික් මාකට් එකක් ඕන තැනකට වඩා කොරෝනා 100% ප්‍රී නෝ කොරෝනා ක්වොරන්ටයින් සෙන්ටර් එකේ ඡන්ද දීපොත් මමත් යනවා රාජකාරී කණ්ඩායම මම ඡන්ද පොලට යනවා මොකද වයසකයි බයයි නේද මට 65ක් මං ගිහිල්ලා ඡන්ද පත්‍රිකාව වරන් ලකුණු කරෝ නොකර තමයි ඉතින් ඉතාල ඇඟිලි තින්ත ගාලා වෙන්නන්නේ සකච්ඡාවෙන් අනුතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරුන් කීප දෙනෙකුද මාධ්‍ය වෙත අදහස් දැක්වුවා සකච්ඡා කරා මේ නිරෝධායනය කරපු අය සම්බන්ධව ඡන්දි පාවිච්චි කිරීමත් ඒ වගේම මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධවත් මැතිවරණයේ බොහොම ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාරය සටනක් ගිනිනවා අපිට ආය වෙනදා ප්‍රය වෙනකොට බලා ගන්න පුළුවන් වෙයි කවුද ආණ්ඩුව පිහිටවන්නේ කියලා අපි ජනතාව උත්තරයක් දෙයි පස්වෙනිදා විශේෂයෙන්ම සාකච්ඡා කරුණා මැතිවරණ දිනේදී මේ කොවිඩ් බිය ඇති කරලා කටකතා පතුරවලා ඡන්දේ දාන්න එන එක නවත්වීමේ හැකියාව සම්බන්ධයෙන් මොකද එහිදී මැතිවරණ කොමිෂම විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ඉල්ලා සිටිය මැතිවරණ කොමිෂමෙන් ජනතාවට දැනුම් දෙන්න කියලා මැතිවරණ දිනේදී කොවිඩ් රෝගීන් ඉන්නවා කියන විවිධ කටකතා පතුරවලා ජනතාව ඡන්ද පොලට එහෙම නවත්තන්න බිය කරන්න දරන උත්සාහයක් තියෙනවා මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ නියත ජයග්‍රහණ ඉදිරියේ මේ වගේ විවිධ කුමන්ත්‍රණ දියත් වෙන්න පුළුවන්
වැරදි ප්‍රචාර වැළැක්වීමට අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම කොමිෂන් සභාව වෙතින් කරනු ලැබුවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දුන්නා. පාසල් වෑන් රථවල ලීසින් ණයවාරික ගෙවීමට තවත් මාස 6ක සහන කාලයක් ලබා දීමටද ජනාධිපතිතුමන් එකඟතාව පළ කළේ කුරුණෑගල ජනහමු කිහිපයකට එක් වෙමින්. වන්දි ගෙවීමේ ගැටලු හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම අඩාලව පවතිනවා. ඊට කඩිනම් විසඳුම් ලබා දී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නිම කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබා දුන්නා. පොදුජන පෙරමුණෙන් මහමැතිවරණ තනගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම මහජන සතිපොළ භූමියේ පැවති ජනහමුවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නා. එය සම්නිධාන කර තිබුණේ අපේක්ෂක කමල් පෙරේරා මහතායි. समस्त लंका अंतर दिस्ट्रिक पासल लमुन प्रवाहन सेवा संघ में इल्ले मकट अवधारण यमुकल जनाधिपति तुमा पासल वैन प्रथवल लीसिन नयवारक गेवी मट तवत मास हायक सहन कालयक प्रदान एटद एकंगताव पलकला निदहस्कम विद्यादीप सह देवापुल कुमरयान विद्यालवल क्रीडा पिटिपत संस्करणे कर दे नये सितुनकल इल्लीम इटुकरन में जनाधिपति ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා युद्ध हमुदापति वर्याट उपदेश लबा दुन्ना. මාවතගම ජාතික පාසලට ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයක් ඉදිකර දෙනමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. කහපත්වල ක්ෂේත්‍ර නිලධාරීන්ට සේවා පියස ගොඩනැගිල්ලක් ඉදිකර දීමටද මෙහිදි තීරණය කෙරුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස උසස් කරන බව දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ විදුහල්පතිවරයා සහ සිතුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්. ඈ මට ඕන ඇත්ත දැනගන්න. කඩ ළමයින්ට තියෙන වාසිය දැන් මේකේ සර්ව දැනුමක් කරන්නේ. යුනිවර්සිටි යනවා නම් ඔක්කොම වෙනවා නම් ළමයින්ට තියෙන වාසිය මොකද්ද? ඇත්තටම මොකද මේක? සර් ඒකවල දැන් අපේ අර ගමේ ඉන්න කට්ටිය නගර පාසල් වල හොයාගෙන යනවා සර්. ඇයි යන්නේ? හොඳ හොඳ නම් මෙතනින් විශ්වවිද්‍යාලයට යන්න ගුරුවරන් නම් ප්‍රශ්න තියෙනවනේ සර්. ආ ගුරු ප්‍රශ්නේ තමයි. ඉම ක්‍රීඩාංගණයේ සිට දුරංගස්ලන්ද ප්‍රීතිගම සතිපොළ භූමියට යන මග දෙපස ප්‍රසිද්ධ ජනතාව සමග සුහද කතා බහක නිරත වීමටද අධිපතිතුමා කටයුතු කළා. දුරංගස්ලන්ද රෝහලේ පැවති අඩුපාඩු සුවා බලා විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නේ රෝහල ඉදිරිපිට රැස්තර සේවක පිරිස කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්. අපේක්ෂක ආර් ඩී විමලදාස මහතා දුරංගස්ලන්ද සතිපොළ භූමියේ සංවිධානක ජනහමුවට අධිපතිතුමා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද එක්ව සිටියා. සුළු අපනයන භෝග මිල පහත වැටීම මත්ද්‍රව්‍ය උවදුර මාර්ග පද්ධතියේ අඩුපාඩු ඇතුළු ගැටලු රසක් ජනාධිපතිතුමා මෙතම හිදී ඉදිරිපත් කෙරුණා. අපේක්ෂක සුමිත් රාජපක්ෂ මහතා අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සම්මන්ත්‍රණය කළ ජනහමුවට ජනාධිපතිතුමා එක්ුණේ ඉන් අනතුරුවයි. අලව්ව නගරයේ දුම්රිය හරස් මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම ඇතුළු නගර සංවර්ධන සැලැස්ම කෙරෙහි ජනාධිපතිතුමා මෙහිදී අවධානය යොමු කළා. දඹදෙණිය රෝහලට අයත් ඉඩමේ පෞද්ගලික ගුණනැගිල්ලක් ඉදිකිරීම සහ රෝහලේ අඩුපාඩු සම්බන්ධයෙන් ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළා. අපේක්ෂක ශාන්ත බණ්ඩාර මහතා දඹදෙණිය සංවර්ධන පදනම් භූමියේ සම්මන්ත්‍රණය කර තිබූ ජනහමුවටද ජනාධිපතිතුමා එක් වුණා. අපනයන ඇනහිටීමෙන් කුඩා කර්මාන්තකරුවන් මුහුණදී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිතුමා දැනුවත් කිරීමටයි නිදී කටයුතු කෙරුණේ. ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සම්බන්ධයෙන් නිර්ණාමිකව තොරතුරු ජනාධිපති කාර්යාලයට යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්ව සිටි පිරිස කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කියා සිටියා. අපේක්ෂක ටිකිරි බණ්ඩාර අධිකාරී මහතා පොල්ගහවල වීරමුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සම්මන්ත්‍රණය කර තිබූ ජනහමුවට එක් වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතා බහකට නිරත වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද කැඳවා තිබුණා. මේ අතර හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාද රවි කරුණානායක මහතාට අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කළා.
महाबेंकु बेंदुकर सिद्धिये देवन सेकखरुवन रवि करुणानायक महताट विमर्शन वलट सहाय वन लेस अधिकरणे दन्वा तिबुना एत पोलिसिय दनुम दुन दिन गणनावक दीम मेतिवरणे हेतुवेन करारिमिन ओहु पेमिनिये नैति बव अतिरेक सॉलिसिटर जनरल हरिप्रिया जयसुंदर महात्मिय एदिन पेन्वा दुन्ना එහිදී අධිකරණයේ නියෝග කළේ ඔහුට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි. ඒ අනුවයි ඔහු අද දින එම දෙපාර්තමේන්තුවට පැමිණියේ. මාධ්‍ය මගහරිමින් විකල්ප මාර්ගයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රවි කරුණානායක මහතා ඒ අයිරින්ම පිටව ගොස් තිබුණා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා. ඒ සිය දේශපාලන කටයුතු වලට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහායි. ඇත්තම මම පොලිසිය ඇත්ත එක සාකච්ඡා කරේ සමාජ මාධ්‍ය ජාලාවල අපිට විරුද්ධව මඩ ප්‍රචාරයන් යනවා ඒක මැතිවරණයට අගතියක් ඒ සම්බන්ධ පැමිණිල්ල කළ යුතු ස්ථානයේ කුමක්ද පැමිණිල්ල සකස් විය යුතු ආකාරයේ කුමක්ද ඒට අදාළ නීතිය පිළිබඳ පුංචි අවබෝධයක් ලබා ගන්න ආවේ නුදුරු අනාගතේම නම්ගම් සහිතව මට සයිබර් මඩ ප්‍රහාර එල්ල කරන අයට විරුද්ධව පැමිණිලි කරනවා විතරක් නෙවෙයි ඔවුන්ව අත්අඩංගුවට ගන්න අතුරු අපි පොලිසියටත් දැඩි පීඩනයක් එල්ල කරනවා කවුද පිටිපස්සේ ඉන්නේ කියන එක මම දන්නේ නැහැ නමුත් විශාල පිරිසක් සයිබර් මඩ ප්‍රහාර බලකායේ ඉන්නවා බොරු නම් පිටිපස්සේ ඉන්න සැබෑ නම් ටික පොලිසිය ලවා නුදුරු අනාගතයේදී හෙලි කරනවා ලියන්න තිබෙන මල්ල ඔබා බලනු කුමටෑ කියලා පරණ කියවනක් තියෙනවනේ පැමිණිල්ල අරගෙන ළඟදිම එනවා එදාට බලාගත හැකි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම අද ආරම්භ කළා ඒ මාධ්‍යයට විවෘත නොවන ලෙසයි පාස්කු ප්‍රහාරයේ එල්ල වූ අවස්ථාවේ ප්‍රහාරය පිළිබඳ పూర్ව අනතුරු ඇඟපීමේ තොරතුරු මුල්වරට ලැබී තිබුණේ නිලන්ත ජයවර්ධන මහතාටයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාකින් පසුගිය දින 16ක් පුරා ප්‍රකාශ සටහන් කරගත්තා. ඔහු කොමිසම හමුවේ පළමු වරට පෙනී සිටී අද දිනේදී ඔහු ඇතුළු තවත් පුද්ගලයන් රැසකට අද දිනේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණා. ඒ පාස්කු ප්‍රහාරයේ එල්ලවන අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු නීති හා සාමයේ පිළිබඳ අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම්වරුන් වන කපිල වෛද්‍යාලංකාර, කරුණාසේන හෙට්ටි ආරච්චි, හේමසිරි ප්‍රනාන්දු, අනිවාර නිවාඩු යවාසිටින පොලිස්පති පූජි ජයසුන්දර යන අය ඇතුළු තවත් කිහිප දිනකටයි. ඒ අතරින් නීතිඥවරයෙකු මාර්ගයෙන් හෝ පෞද්ගලිකව අද දිනේ කොමිසමට පැමිණ නොසිටියේ රනිල් වික්‍රමසිංහ, රුවන් විජේවර්ධන, සාගල රත්නායක, රංජිත් මද්දුම් බණ්ඩාර, කපිල වෛද්‍යාලංකාර, චූලා කොඩිතුවක්කු හා නාලකද සිල්වා යන අයයි. සාක්ෂි ලබා දීම ආරම්භයේදීම නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඉල්ලා සිටියේ මෙම සාක්ෂීන් ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදී කරුණු හෙළිවීමට නියමිත බැවින් එය මාධ්‍ය නොමැතිව ලබා ගන්නා ලෙසයි නිලන්ත ජයවර්ධන මහතාද එම ඉල්ලීම සිදු කළා. තමන් හෙළි කරන කරුණු වලින් තමාටත් පවුලටත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැකි බව ඔහු පැවසුවා. විදෙස් බුද්ධ්‍යංශ සමග ඇති සම්බන්ධතා හෙළිබුණොත් ඒවා නැතිවී යා හැකි බවද ඔහු පින්පා දුන්නා. දැනටමත් තර්ජන එල්ල වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළේද මාධ්‍ය රැඳී සිටින විට මෙම සාක්ෂිකරුගෙන් විටින් විට රාජ්‍ය බුද්ධි සේවයේ ව්‍යුහය හා ඉතා සංවේදී කරුණු පිළිබඳ ප්‍රශ්න කිරීම අපහසු බවයි. මෙම සාක්ෂි විමසීමේ කොටසක් හෝ මාධ්‍ය වෙත විවෘත කළ යුතුය යන්න කොමිසමේ බහුතර කොමසාරිස්වරුන්ගේ මතය වුවද ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් මාධ්‍යවේදී නොමැතිව නිලන්ත ජයවර්ධන මහතාකින් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ගොනු කළා. ඒ පිළිබඳ සලකා බැලීම ලබන මස 7 වන දා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ පෙත්සම් සලකා බැලීම සඳහා කැඳ වූ අවස්ථාවේදී එක් විනිසුරුවරයෙකු ඉවත් වීම හේතු වෙනුයි. රිෂාඩ් බදුදීන් මහතා ඉදිරිපත් කළ පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදිනිය සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බඩු ලක් ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ සදහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත්වන බවයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම වෙනත් විනිසුරු බඩු ලක් ඉදිරියේ ලබන මස 7 වනදා කැඳවීමට නියම කෙරුණා. පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා කියා සිටින්නේ පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ්
හෝටලෙ තුල මරාගෙන මැරෙන ප්‍රහාරයක් කෙල්ල කර මිය ගිය ඉන්ෆා සහමඩ් නැමැත්තාට අයත් සමාගමකට කාර්මික සංවර්ධන මණ්ඩලයේ වෙතින් තබ මෙට්‍රික් ටන් 500ක් ලබා දීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දෙන බදුදීන් මහතා ප්‍රහාරය පිළිබඳ සුවබැලූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් නිකුත් කළ වාර්තාවේ තමන්ට එරෙහි කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නොමැති බවද පෙන්වා දුන්නා. බේතුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්න බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 5ක වන්දියක් වගුත්තර කරුවන්ගෙන් අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් බදුදීන් මහතා සිය පෙත්සමින් ඉල්ලා තිබෙනවා. අතුරුගිරිය පොලිස් වසම තුල සිදු කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයකට අනුවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. දිවාස බිඳු 11ක් සම්බන්ධ බවට ඇඟිලි සලකුණු වාර්තා මගින් තහවුරු වී ඇති ගැමුණුපුර අබානමෙති සැකකරුද මෙහිදී පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සැකකරු නිවාස බිඳ සොරාගත් භාණ්ඩ තොගයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඊට අමතරව මද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටි පුද්ගලයන් කිහිප දෙනෙකුද අත්අඩංගුවට පත් වුණා. හම්බන්තොට ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ තිබි හමු ජීව අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කෙරුණා. වසර දෙකකට පමණ පෙර ඒ වළඳමා තිබූ බවයි හෙළි වී ඇත්තේ. හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් ජීව අත්බෝම්බය නිෂ්ක්‍රීය කළා. යුද හමුදා භාවිත කළ අත්බෝම්බයක් බවයි පරීක්ෂණවලදී අනාවරණය වුණේ. ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය වගා භූමියේ සේවයේ නියුතුව සිටි සේවකයෙකු බෝම්බය දැක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දැනුවත් කර තිබෙනවා. පසුව මේ පිළිබඳ අම්බලන්තොට පොලිසිය වෙත දැනුම් දී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හම්බන්තොට බහිස්ත්‍රාත් අධිකරණයේ වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු නියෝගයක්ගෙන බෝම්බය නිෂ්ක්‍රීය කළ බව අම්බලන්තොට පොලිසිය පැවසුවා. මේ අතර හැටන් සිට භගවන්තලාව දක්වා ධාවනයේ වෙමින් තිබූ ටිපර් රථයක් මාර්ගයේ නිවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා. සිද්ධින් ටිපර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බවයි භගවන්තලා පොලිසිය සඳහන් කළේ. අද පස්වරු 4ට පමණ අනතුර සිදුණා. ටිපර් රථයේ තිබූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා. මද්‍රව්‍ය සම්බන්ධ අපරාධකරුවන් පාතාල කණ්ඩායම් මෙන්ම අයිතු ලෙස මුදල් උපයන්නන් පිළිබඳව දැනුම් දීම සඳහා නව දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව කියා සිටියා. අද දිනේදී විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානයේ විසින් හඳුන්වා දෙනවා. එක් දුරකථන අංකයක් 19.97 මහජනතාවට තොරතුරු ලබා දෙන්න පුළුවන් විෂ මද්‍රව්‍ය සම්බන්ධව, ඒ වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව, ඒ වගේම මහජන සාමයට බාධාවක් විය හැකි ක්‍රියාකාරකම්, මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් හා කප්පම් ගැනීම ආදී තොරතුරු මෙම දුරකථන අංකයේ ඔස්සේ රහසිගතව ලබා දෙන්න හැකියාව තියෙනවා. අනෙක් දුරකථන අංකයේ 19.17 මෙම දුරකථන අංකයේ ඔස්සේ අපරාධ කල්ලි සමාජිකයන් හරි එහෙම නැත්නම් වෙනත් කූට ගනුදෙනු කරුවන් විසින් උපයා ගන්න ලබන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පුළුවන්. ඒ වගේම බුද්ධිමය දේපළ පිළිබඳ වැරදි සම්බන්ධයෙන් මේ තොරතුරු ලබා දීමට පුළුවන්. බෙයතර පිරිමි ලබුන් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් උපකාරක පන්ති ගුරුවරයා සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. තවත් දරුවන් ගණනාවකගේ ඡායාරූප මොහොසන්තකයේ තිබී සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එම ඡායාරූප වලින් සමහරක් ඒ දරුවන් අපයෝජනයට ලක් කරන ආකාරයේ ඡායාරූප දැනට අනාවරණය කරගෙන සිටින සියලුම දරුවන්, පිරිමි දරුවන්, ඒ වගේම වයස අවුරුදු 16ට අඩු කුඩා ළමුන්, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 54ක පමණ, මහරගම පොලිස් වසමේ දෙපාණම පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්, ඊයේ දිනේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. 8 මාසේ 5 දක්වා රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුවා. මේ පිළිබඳ විමර්ශන තවදුරටත් පැවැත්වෙනවා. අභියාචනාධිකරණයේ හමුවේ පැවැත්වෙන පෙත් සම විභාගයේ අවසන් වනතුරු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජානක බණ්ඩාරයන මහතුන් සාක්ෂි දීම සඳහා කැඳවීමක් නොකරන බව දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බලන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා. एवनकाट समागमी सभापति निशांक सेनाधिपति महता कल पेमीनील कटानु साक्षी दीम सदहा अदाल जनाधिपति कोमिसम तमन्वित निकुत क्रैती सितासी बल रहित करन लेस इला अनुर कुमार दिसानायक महता सहा शानी अबेसेकर्यान महत्तरों निदिरिपात कल रीट पेट्सम सलका बेलु अवस्तावेदी कोमसारिस्वरुन मेम देनुं दीम सिदु कले अनुर कुमार दिसानायक महता वेनुवेन पेनी सिटी जनाधिपति नीतिज्ञ सालिय पेरिस महता संधान कले निशांक सेनाधिपति महता इदिरिपात कल पेमीनील कोमिसमे विषय पतेट आयत नोबन बवाय स्वाभाविक युक्ति धर्मे नमति मूलिक नीति में मूल धर्मे उल्लंघने वन बवद जनाधिपति नीतिज्ञवरे आकिया सिटिया एवनकाट समाक में कटियतु संबंधेन कोलंब महाधिकरणे हमुवे नडु विभागयक पवत्तिन अवस्थावक එම කරුණ පිළිබඳ අදාළ කොමිසම හමුවේ විභාගයක් පැවැත්වීම තුලින් කොමිසම අධිකරණ ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම සැප්තැම්බර් මාස 29 වනදා තෙක්කල් තිබුණා. තමන් අතරංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සපායෝ මහතා ගොනු කළ මුල් පෙත්සම ඉල්ලා අස්කර ගැනුණා. නව පෙත්සම හෙට සලකා බැලීමට නියමිතයි. මෙම නඩුව ව්‍යාජනාධිකරණය හමුවේ අද කැඳවුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ නව පෙත්සමට අදාළ ලේඛන තමන් වෙත ලැබී නොමැති බවයි. නීතිපතිවරයා වෙත එම ලේඛන ලබා දී නැත්නම් එය සලකා බලන්නේ කෙසේදයි විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා. ඒ අනුව නව පෙත්සමක් අද දිනය තුල ගොනු කරන ලෙසයි පෙත්සම් කාර පාර්ශවයට නියම කෙරුණේ. එය හෙට පස්වරු 2:30ට සලකා බැලීම සඳහා කැඳවන බවද නිවේදනය කළා. මේ අනුව කලින් ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගැනුණා. නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේ සුතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෑන් ඇතුළු 4 දෙනෙකු ඔක්තෝබර් 10 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මඩකලපුව මහේස්වත් අධිකරණයේ නියෝගය නිකුත් කළේ. මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. කොස්ගොඩ තාරක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාට අයත් මුදල් ප්‍රවාහණයට සම්බන්ධ වූ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කොස්ගොඩ තාරක මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් මුදල් මෙලෙස ප්‍රවාහණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර සැරයෙන්වරයෙකු වන මහානම්බුවලාගේ තිමිර සුලෝචන දයනන්ද නැමැති පුද්ගලයායි පොලිසිය මගින් මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඒ අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුවයි. බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝඩ් මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක නිලධාරීන් කණ්ඩායමක් වැටලීම් සිදු කළා. අදාළ සැකකරු මේ වන විට පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොස්ගොඩ තාරක නැමැති අපරාධ කල්ලි සමාජිකයා මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් ප්‍රවාහනය කිරීමට ආරක්ෂාව සහ රැකවරණය ලබා දීමේ චෝදනාව මතයි මත්තරංගුවට ගැනීම සිදු කර ඇත්තේ. බත්තරමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳ ආයතනයක හටගත් ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. බත්තරමුල්ල නගරයේ පිහිටි මෙම වෙළඳ ආයතනය තුල අද දහවල් හටගත් ගින්න නිවා දැමීමට දෙහිවල ගල්කිස්ස කොළඹ හා කොට්ටේ මහනගර සභාවල ගිනි නිවන රථ යොදා ගැනුණා. ගින්න පැතිරීම මැඩ පැවැත්වීමට හැකි වූ බවයි ගිනි නිවන අංශ සමහන් කළේ. මේ අතර කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නක් පැතිර යාමෙන් නිවාස 6කට හානි සිදු වුණා. කොළඹ මහනගර සභාවේ ගින්න නිවන ඒකකය යුද හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව ගින්න නිවා දැමීමට කටයුතු කළා. ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ අතර විදුලි කාන්දුවකින් ගින්න හට ගන්නට ඇතැයි සැක කෙරෙනවා. මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ඇතුළු වැඩසටහන් රසක් වෙනුවෙන් ජනාධිපතිතුමා කර ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තුනින් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණ රජයක් පිහිටුවීමට එක්වන්නේ අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟව දින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජනහමුවක් මාවතගමදී පැවතුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිම ජනහමුවට මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් තරඟව දින කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වසර 30ක් LTT ත්‍රස්තවාදය
බැටකාපු අපි අපිට පුළුවන් වුණා අපේ ආණ්ඩු කාලෙදී ඒ ත්‍රස්තවාදය නැති කරන්න. රටේ සංවර්ධනය ආරම්භ කරන්න අපිට පුළුවන් වුණා. උත් අවිනාන්සලා දන්නවා පසුගිය අවුරුදු 5 තුල අපි කරපු සංවර්ධනය එහෙම් පිටින්ම නැවතුණා. ආපස්සට රට ඇදී අපි එදා ආර්ථික වශයෙන් හැම අංශකින්ම උඩට ඇවිල්ලා තිබුණේ ආමඳුරනේ. ඒ ඔක්කොම පහතට වැටිලා රට බංකොලොත් තත්ත්වයකට වැටිච්ච යුගයක් අපිට මූණ පාන්න වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමුන්නාන්සලාගේ ඡන්දෙන් බලයට ආවා. එතුමා වැඩපිළිවෙලක් තමුන්නාන්සලාට ඉදිරිපත් කරා ජනතාවට මේකට ඡන්දෙ දෙන්න මගේ වැඩපිළිවෙල දඹදෙනිය නාරම්මල දිවිනගම පොළබුහුමියේ පැවති ජනහමුවටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. දූෂණය සහ යුද්ධය වෙනුවට තරුණ තරුණියන්ට නව අධ්‍යාපන අවස්ථා උදා කර දීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂ දෙකක් නැති බවත් ඇත්තේ එක පක්ෂයක් බවත් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අවිසාවිල්ල ප්‍රදේශයේදී ජනහමුවක් පැවැත්ුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන් කිහිප දෙනෙකු හා පාක්ෂිකයන් මෙම ජනහමුවට එක්ව සිටියා. ලංකාවේ තියෙන්නේ එක එක්සත් ජාතික පක්ෂ විතරයි. දෙකක් නැහැ. ඔක මම නෙමෙයි. අධිකරණයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මං ඒ තීන්දුව දීලා තියෙන අපෙන් වෙන්ුණ කණ්ඩායම අපිට විරුද්ධව නඩු දැම්මා. එක්සත් ජාතික පක්ෂ මේ කිව්වා. අනික් පක්ෂේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වැඩ කරන එකක් කිව්වා. UMP-ට ඡන්දෙ දෙන්න ඕන නම් අපිට ඡන්දෙ දෙන්න. අපිට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරන අය එහෙනම් UMP-ට විරුද්ධයි. මොකද දැන් හුසාවිය කියලා තියෙන්නේ ඔය බලවේගී ඔක්කොම UMP-ට විරුද්ධ සංවිධානයක්. ඉතින් එයාගේ ඒ යන අය ආපහු UMP-ට එන්න බලාපොරොත්තු වෙන්න එපා. ආර්ථික වර්ධනයේ සෞභාග්‍යවත්ම යුගය බිහි කිරීමට සූදානම් බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. සමගි ජනබලවේගයේ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ආර්ථික වර්ධනයේ සෞභාග්‍ය සම්පන්නම යුගය බිහි කරන්නට අපි ඇප කැප වෙනවාමයි කියන එක මන් තමුන්නාන්සලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. දිනවන්න මේ අලුත් ගමන හැම ඇමතිවරයෙක්ම හැම මහජන නියෝජිතවරයෙක්ම කැපවීමෙන් රට දෑය ගොඩනගන්නට පරාර්ථකාමීව දුෂ්කර ක්‍රියා කරන රජයක් අපි බිහි කරනවා. අපි 24 පෑම ඇප කැප වෙලා 365 දවසේම මේ අපේ ආදරණීය මාතෘභූමිය ගොඩනගන්නට දිවි පරදුවට තබා අපි අපේ රාජ්‍ය පාලනය දැය වෙනුවෙන් දේශය වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දේශපාලනයේ යනු ලාභ ලබන ආරක්ෂිතම ව්‍යාපාරයේ බව ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ජය තහවුරු කිරීමේ ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළා. වැල්ලවත්ත ප්‍රදේශයේදී එම ජනහමුව පැවැත්වුණා. අපේ රටේ දේශපාලනය කියලා කියන්නේ ලාභ ලබනම ආරක්ෂිතම ව්‍යාපාරය. ඉතාමත් පහළ අඩියෙන් දේශපාලන තවතිරණ වෙන කෙනා දේශපාලන ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මහා ධනවතෙක් හැටියට වර්ධනය වෙන්නේ කොහොමද? ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පත් කරන කුළුණක් හැටියට අපේ රටේ පිළිවි යුතු දේශපාලකයේ අවසාන වශයෙන් සැඟවෙන තැන තමයි ජාතිය සහ ආගම. පොමිගින තක්කඩික අපි අතර සමගි වීම තමයි මේ පාලකයාට ඇරෙව තිබෙන ප්‍රබලතම අවිය කියලා අපි විශ්වාස කරනවා. සමගිය වෙනුවෙන් පිළිඑන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික බලය. රට ඉස්සරහට යා හැකි වන්නේ භාෂාවෙන් ආගමෙන් සංස්කෘතියෙන් සම අයිතිය පිළිගැනීමෙන් පමණයි. දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් පළ කළ අදහස් ඇතුළත් 20/20 ජනමතය දැන්.
පසුගිය කාල පරිච්ඡේදයන් තුළ මහින්ද මහත්මයාට ගෝඩාවේ මහත්මයාට ජාතිවාදී ලේබල් අලවලා අපිට ඡන්දය අහිමි කර අපේ ද්‍රවිඩ ජාතිකයන් ඒ වගේ මුස්ලිම් බත්තිකයන් ඒ සියලු දෙනාම දැන් ගෝඩාවේ රාජවස් මහත්මයා වැඩ පිළිවෙල අනුමත කරලා ඔහුත් එක්කත් සැලබඳගෙන ඕර ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා දෙන්න ඔහු මේ වෙනකොට සෑදී පැහැදී සිටිනවා අනාගතේ අපි ආණ්ඩු පිහිටවන ප්‍රතිපත්ති මාලාව තමයි මේ මේ රටේ ඒකීය භාවය පදනම් කරගෙන ආර්ථික සමාජීය වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා ඒකට එකඟ වෙන එක්සත් ජාතික පක්ෂයේ වේවා ජනතා විමුක්ති පෙරමුණේ වේවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වේවා සියලු දෙනාම එකතු කරගන්න අපි ලෑස්ති සජිත් ප්‍රේමදාස පාර්ශවයත් රනිල් වික්‍රමසිංහ පාර්ශවයත් අපි අපේ ආණ්ඩුවකට එකතු කරගන්නේ නැහැ මොකද එයාලට විරුද්ධව අපි සටන් කරලා ජනතාව පෙළගස්සලා බලයට ආපු ආණ්ඩුවක් මේ රජයක් යටතේ පුරාවස්තු සංරක්ෂණය කළ යුතු ස්ථාන කිසිවක් විනාශයටපත් වෙන්නේ නැහැ ඉතින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් එක්සත් ජාතික පක්ෂය ඇති කරගත යුතු නැහැ එයාලගේ ආණ්ඩු කාලේ සිදු කරපු විදියට පුරාවස්තු සහ සංරක්ෂණය කළ යුතු ස්ථාන විනාශ කරන අයට රැකවරණය දෙන්න අපි ආණ්ඩුවක් හැටියට කටයුතු කරන්නේ නැහැ සජිත් ප්‍රේමදාස කියන පුද්ගලයාට එහෙම කොන්දක් තියෙන කෙනෙකුත් එහෙම වැඩ කරන්න පුළුවන් කෙනෙකුත් නෙමෙයි. එතුමාට රටක් කරවන්න බුද්ධියක් නැහැ. මේ අවස්ථාවේ ගත්තොත් එීම මේ ආර්ථිකයෙන් එළියට ගන්න ඒතරම් පහසු වෙන්නේ නැහැ. ඒ කලපුරුද්ද පළපුරුද්ද ඒ ටෙලිෆෝන් එකත් එක්ක ගිහපු කණ්ඩායමට නැහැ කියන එක තමයි මගේ පිළිතුර. වැඩි ආසන ප්‍රමාණයක් අරගෙන ආණ්ඩුව හදන්නේ එක්සත් ජාතික පක්ෂය තමයි කියන එක තමයි මට මේ අවස්ථාවේදී විශේෂම කියන්න තියෙන්නේ. සමහර අය හිතන තීන්දුව නෙවෙයි හම්බෙන්නේ. මේ අපේ ජනාධිපතිතුමාට රෝද නැති වාහනයක් තමයි දීලා තියෙන්නේ. මේ අගෝස්තු 5 වෙනිදා තමයි ජනතාව රෝද ටික එකතු කරලා ඒ වාහනේ දුහන්න පුළුවන් මට්ටමට හදලා දෙන්න හදන්නේ. කම්බි කැඩිච්ච නැති, එක එක පළුදු වෙච්ච නැති, කට්ට ගෙවිච්ච නැති ටයර් ටික ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අරන් දෙන්න. පෙනුම තිබුණාට ඇතුලෙන් දිරලා ඒ වගේ ටයරුත් තියෙනවා. අපිට මනාප වැදෙනවා නම් මනාප වැදි අපේ පාක්ෂිකයන්ට පමණක් නෙමෙයි අපේ රටේ මුළු ජනතාවටම යමක් ලැබුණේ. කෙලින් හිට ගන්න පුළුවන් නායකයෙක් මේ එක්සත් ජාතික පක්ෂේ අපිට ගේන්න බැරි වුණා. මේකට භූත ආවේශයක් මේ පක්ෂය තුළට ආවේශ වුණා රන්ලි වික්‍රමසිංහ කියන නාමය තුලින්. අපිට අවශ්‍ය කරන්නේ පෞරුෂයේ තියෙන කුපාඩි වැඩ නැති නායකෙක්. ඒ තමයි සදීප් ප්‍රේමදාස මහත්තයා. මෙවර අපි රනිල්ලා, රවිලා, දයාලා, වජිරලා, ජෝන්ලා, අකිල, පකිල, සාගල ඒ සියල්ලම වලලන ඡන්දේ තමයි මේක. ඒ සහරාන්ලගේ අන්තවාදී ආරක්ෂා කරපු සියලු දේශපාලඥයෝ ටික තියාගෙන ඉන්නේ සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාසගේ පැත්තට ඡන්දයක් දෙනවයි කියලා කියන්නේ මරාගෙන මැරෙන බෝම්බකාරයන්ට නැවත මේ රටේ ඇවිල්ලා පුපුරන්න දෙන ඡන්දයක්. මුද්දරයක් ගහලා හොරෙන් කී කී විකාර දොඩවනවා විරුද්ධ පක්ෂ උදවියට කියන්න දෙයක් නැහැ. එහෙම කියන අය මහ බැංකුව හොරා කෑව මහදව. ගෝඨාභය ජනාධිපතිතුමත් එක්ක අපේ කඳවුරේ හිටියත් කාටවත් දේශපාලන බලයෙන් ඔළුව උදුම්මගෙන නටන්න බෑ පිස්සු. ඒ වැඩ කරන්නවොත් ගෝඨාභය ජනාධිපතිතුමා තියාගන්නෙත් නැහැ. මේ රටේ හරිමකට ගෙනියන්න ඒ දශකයේ ජයග්‍රහණය වටා එකතු වෙන්න. එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත තවදුරටත් අල්ලන්න එන්න වෙන කණ්ඩායමකට හැකියාවක් නැති බව අධිකරණ විසින් තමතු නිරවුල්ව පැහැදිලි කරලා තිබෙනවා. පක්ෂය හැරගිය සමගි ජනබලයේ සමග සිටින කණ්ඩායම පක්ෂ සමාජිකයන් නොවන බවටත් ඔවුන් තවදුරටත් පිටස්තරෙන් බවටත් ඉතාම පැහැදිලිව දැන් ප්‍රකාශයට පත් වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයත් එයි සිරිකොතත් අලියත් පක්ෂයේ ලකුණත් ඉතාම සුරක්ෂිතයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සතුරා සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාසගේ සතුරා රනිල් වික්‍රමසිංහ. අද නවීන් දිසානායකලා එක පැත්තක අරගලයක ගම්පහ ඉන්න මන්ත්‍රී කෙනෙක්. එයා තව පැත්තක අරබුදේක මේ ගොල්ලෝ ඔක්කොම කරන්නේ බලය අල්ලා ගන්න මේ කරන පොරබැදීම් කරන්න. රට ගැන හිතලා ඡන්දයක් දෙනව නම් දෙන්න තියෙන මාලිමාවට අපේ තිබුණේ හොඳ ආණ්ඩුවක්. හැබැයි අපේ අය කරපු වැරදි නිසා මිනිස්සු කලකිරුණා. අපේ පරණ වැරදිත් හරිගස්සගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හදන්න තමයි අපි මේ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ. 2015 රංගනයන්ට රැවටිලා මුළු රටම අවුරුදු 5ක් පස්සට ගියා. යලි එවැනි දේවල් වෙන්න ඉඩ තියන්න එපා කියලා අපි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සජිත් මැතිතුමා ගැන අපිට දුකයි. එතුමාගේ පැමිණීමෙන් අපිට කිසි හානියක් වෙලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලපෑමක් තියෙන බව නම් අපිට කියන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස මැතිතුමායි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි හොඳම පරාජිතයන් අතරේ සිටීමට දැවැන්ත උත්සාහයක් දරනවා. දැන් අපි දැන් සජිත් මහත්තයා කියනවා මගේ දාලා තියෙන ලැයිස්තුවේ සුපිරි කණ්ඩායමල්ලු ඉන්නේ අම්මපල්ල ඇත්ත මේක ඇතුළේ ඉන්න අන්තවාදී මහා බැංකු මංකොල්ලේට සම්පූර්ණම සහය දීපු ෆුට්නෝට් කල්ලිය උන් ටික මේක ඇතුළේ ඉන්නවා අපි කියනවා සුපිරි බඩු ටිකට ජනතාව නියම තීන්දුවක් අනිවාර්යෙන්ම ලබා දෙනවා අපි අහලා තියෙනවා සින්දුවක් තියෙනවා හිරුට අයිති බව හිරු පවසනවා සඳුට අයිති බව සඳු පවසනවා බිඟුට අයිති බව බිඟු පවසනවා ඔබ කාටද හිමි නෙළුම් මලේ කියලා කතාවක් තියෙනවා ඔය නෙළුම හඩට එන්නේ ඉස්සෙල්ලා මොකක් පර වෙනවා කියපුවා අද නෙළුම් මල බදාගෙන ඉඹිනවා
පසුගිය කාල සීමාවතුල මෙරට ආර්ථිකය කඩා බිඳ දැමීමට එවක රජයේ බදු ප්‍රතිපත්තිය හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවිසාවේල්ල ආසන සංවිධායක අධිනීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. පෞගේ කාලේ මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ කාලේ අපි දැක්කා බදු පිට බදු පටවලා මේ රටේ සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රය කඩා වැටිලා තිබුණා. ඒක තව අවුරුද්දක් දෙකක් ගියා නම් එහෙම අපේ රටේ එක ව්‍යාපාරිකයෙක් ඉතුරු වෙන්නේ නැහැ. සර් රටක බදු ප්‍රතිපත්තිය කියන එක අවුරුදු 10කට 15කට සැලසුම් කරන්න ඕනේ. යම් ව්‍යාපාරයක් ඒකේ ලාභින් ගෙවන්න ඕන බදු ප්‍රතිශතය 10% නම් මේක ආරම්භ කරලා මාස 6ක් යනකොට 120ක් කරොත් කොහොමද ව්‍යාපාරිකයා ඒක කරන්නේ? එනං අවුරුදු 20කවත් සැලැස්මක් අපි පෙන්වන්න ඕන ජනතාවට මේ ශේෂ්ත්‍රයට මේ බදු ප්‍රතිශතය. ඒතොර ජනතාව දන්නවා අපි ආයෝජනය කරන්න ඕන කොහෙන්ද? මොන ශේෂ්ත්‍රයටද? කඩා වැටෙන්නේ නැතුව යන්න ව්‍යාපාරිකයාට ඒ මූලික අවබෝධය ලැබෙනවා. අද මේ දවසින් දවස මාසෙන් මාසෙට වෙනස් වෙන බදු ප්‍රතිපත්තියත් එක්ක රටක් ඉදිරියට ගෙනියන්න බෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථිකයේ බාර දෙද්දී යහපාලන රජයට අපේ ආර්ථික වර්ධනය 7.7ක්. ඊට පස්සේ අවුරුදු 4මාරක පාලනයෙන් පස්සේ ආර්ථික වර්ධනය බිඳ වැටෙනවා 2019 අවසාන කාර්තුවේදී 2.3කට. අපි SAARC කලාපයේ පළවෙනි තැනේ ඉඳලා අවසාන ස්ථානයට ගමන් කරනවා ඇෆ්ගනිස්තානයේ පසුපස. විදායකයේ සහ විවස්ථාදායකයේ අතර නිර්මාණය වෙච්ච මේ විෂමතාවයේ සහ පරස්පරයේ හේතුව තමයි මේකට මූලිකව බලපෑ. විදායකයට පරස්පරව නිර්මාණය වෙන පාර්ලිමේන්තුවක් තුලින් රටට යහපත් ප්‍රතිඵල කිසිදු වෙලාවක ගේන්නේ නැහැ. එය හැම වෙලාවකම රටේ ඉදිරි ගමනට පසුපසට තල්ලු කරන දේශපාලන තත්ත්වයක් තමයි රටේ නිර්මාණය. රජයේ සියලු පාසල්වල 11, 12 සහ 13 ශ්‍රේණි අද ආරම්භ වුණා. ඉතිරි ශ්‍රේණි අගෝස්තු 10 වනදා ආරම්භ කිරීමේදී ක්‍රියාකල යුතු ආකාරය ඇතුළත් නිර්දේශ සහිත චක්‍රලේඛය මේ සතිය ඇතුළත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පාසල් වල 11, 12 හා 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා අධ්‍යන කටයුතු අද ආරම්භ වුණා. සෙසු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ වන්නේ ලබන මාස 10 වනදායි. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේදී සෞඛ්‍යංශ ලබා දී ඇති මාර්ගෝපදේශ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ උපදෙස්වලට අනුව කටයුතු කිරීම හා පාසල් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරනවා. මේ අතර මෙතිවරණ කටයුතු වලට යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් 28, 29, 30 හා 31 යන දිනවල පාසලේ රැඳී සිටිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරන්නේ. මෙරට කොරෝනා ආසාදිතීන්ගේ සංඛ්‍යාව 2804ක් දක්වා ඉහළ ගියා. ඉන් 17 දෙනෙකු හඳුනා ගැනුනේ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්. 5 දෙනෙකු කටාර් රාජයේ සිට පැමිණි අයයි. අද උදෑසන වෙන විට හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් 12 දෙනාගෙන් 5 දෙනෙකු සේනපුර මධ්‍යස්ථානයේ රැඳවුවන් වෙනවා. කන්දකඩුව රැඳවුවන් ආශ්‍රීකල එක්කයිකු කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකු හා දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලිකුද එම පිරිසට ඇතුළත්. විදේශගතව සිට මෙරටට පැමිණි තවත් පුද්ගලයන් 4 දෙනෙකුද මෙසේ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. බේවන විට පුනරුත්ථාපනය වන රැඳවුවන් 465 දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගෙන තිබෙනවා. කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු, ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සහ ළඟින් ඇසුරු කළ පුද්ගලයන් 45 දෙනෙකුද ආසාදිතයන් අතර සිටින බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ. බෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 2804ක් වුවද ඉන් 2121 දෙනෙකුම සුවය ලබා තිබෙනවා. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 672 දෙනෙකු පමණයි. රෝහල්වල විමර්ශන යටතේ 80 දෙනෙකු පසුබනවා. බූස්ස හා කල්පිටිය යන නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනේදී පුද්ගලයන් 42 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර දිවස් බලා පිටව ගියා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන අවසන් කළ පුද්ගලන්ගේ සංඛ්‍යාව 26,942ක්. එම මධ්‍යස්ථාන තුල පුද්ගලයන් 3,556 දෙනෙකු තවදුරටත් නිරෝධායනයේ වෙමින් සිටිනවා. මේ අතර PCR පරීක්ෂණ 151,324ක් සිදු කර ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොරෝනා මර්ධන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකි වූයේ හොඳ නායකත්වයකින් යුත් කණ්ඩායමක් රට තුල සිටින නිසා බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.
ලෝකේ කොරෝනා ආසාදනයේ වඩාත් ප්‍රබලව තවමත් පැතිරෙනවා. නමුත් අපේ රටේ මහ ජනතාවගේ ඊටමත් දැඩි කැපවීම කීකරු බව අපේ තියෙන සෞඛ්‍ය පණිවිඩ වලට තියෙන ගරු කරන කම හිඳයි අපි රජයේ විධින් සලසලා තියෙන ක්‍රමවේද හිඳයි අපිට කොරෝනා හොඳින් පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉදිරියේදී අපිට රට විවෘත කරනවා දකින්නට පුළුවන්. එහෙම වෙනකොට මේ භයානක විදියට රෝගේ පැතිරෙන රටවල් වල ඉඳලා සංචාරකයෝ ව්‍යාපාරිකයෝ වෙනත් අධ්‍යයන කටයුතු සඳහා බොහෝ උදවිය අපේ රටට පැමිණේවි. අපේ රටෙන් ඒ රටවල් වලටත් කට්ටිය යන්නට ඕනි. අපිට මේ විදියට හැංගිලා රට වහගෙන ඉන්න බෑ. ඒ නිසා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රට විවෘත වෙනවත් එක්ක මේ කරගෙන යන ක්‍රමවේද නොනවත්වාම ඉදිරියටත් කොරෝනා රට තුල පැතිරෙන්නේ නැති වෙන්න වැඩ කරන එක මේ රටේ සියලු පුරවැසියාගේ වගකීමයි. වියට්නාමයේ සිටින විදේශ සංක්‍රමණිකයන් 60,000කට වැඩි සංඛ්‍යාවක් පිටුවහල් කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා. මාස 3ක විරාමයකින් පසු දෙවන කොරෝනා ආසාදිතය වාර්තා වීමත් සමග යලි නිරෝධායන නීති දැඩි කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. මධ්‍යම වියට්නාමයේ ඩැනැන් නුවර ආශ්‍රිත ප්‍රදේශයේ සමාජ දුරස්ථභාවය ඇතුළු නිරෝධායන නීති යලි පැනවීමට කටයුතු කළා. ඉදිරියේදී සංචාරකයන් රට තුළට පැමිණීම හා ක්‍රීඩා ආගමික සංස්කෘතික උත්සව අත්හිටුවීමටයි සැලසුම් කර තිබෙන්නේ. මිලියන 95.5ක ජනගහනයක් වෙසෙන වියට්නාමයේ මුළු ආසාදිත සංඛ්‍යාව 418ක් වන අතර කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නැහැ. නව්‍ය කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 1,64,42,487 දෙනෙකුට ආසාදනීය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,64,736ක්. වෛරස් ආසාදනයේ හේතුවෙන් මරණ 652,608ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ගතපැ 24 තුල්දී පමණක් ඇමරිකාවෙන් නව ආසාදිතයන් 56,130ක් වාර්තා වුණා. ඒ අනුව ඇමරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 43,71,839ක් ලෙසයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණ සංඛ්‍යාවද යලිත් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ දෙවිනියට වැඩිම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයන් 532 දෙනෙකු වාර්තා වුණා. මරණ 6ක්ද සිදුව තිබෙනවා. නීති නොතකමින් අසනීප තත්ත්වයන් නැතිව පිරිස් සේවයට වාර්තා කරන්නේ නම් ප්‍රාන්තයේ තවදුරටත් වසා දැමීම දීර්ඝ කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවයි ඕස්ට්‍රේලියා ග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ. ප්‍රාන්ත වසා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවදුරටත් පහළ ගොස් නැති බවද ඔහු අවධාරණය කරනවා. චීනෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව නැවතත් සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. චීනයේ ලියෝනින් පළාතද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ගතපැ 24 තුළදී චීනෙන් නව ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වුණා. ඉන් 57 දෙනෙකුම චීන ජාතිකයන්. ඔවුන් සමාජය තුළින් හඳුනාගත් ආසාදිතයන් ලෙසයි සැලකින්නේ. ඊයේ දිනය තුළදී චීනෙන් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වුණේ නැහැ. මෙක්සිකෝවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ තුලදී පමණක් රටින් නව ආසාදිතයන් 6,751 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රට මුළු ආසාදිත සංඛ්‍යාව 385,036ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ තුලදී ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මපුවා. ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 14,40,371ක් ලෙසයි සටහන් වන්නේ. මේ අතර බිහාර්, කර්ණාටක, බෙංගාලයේ සහ ආන්ද්‍ර ප්‍රදේශ ඇතුළු එරට ප්‍රධාන ප්‍රාන්ත 20ක කොරෝනා රෝගය වේගින් පැතිර යන බවද වාර්තා වනවා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් රෝගීන් දෙගුණ වෙමින් පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. දෙවන වටේ වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බව ස්පාඤ්ඤ රජය පවසනවා. ස්පාඤ්ඤයේ සිට පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධායනයට ලක් කළ යුතු බව බ්‍රිතාන්‍යයේ පැවසීමත් සමගයි ස්පාඤ්ඤය මෙම නිවේදනය නිකුත් කළේ. උතුරු කොරියාවෙන් හමු වී ඇති කොවිඩ් ආසාදිතයෙකු වෙයි සැක කෙරෙන පුද්ගලයා දකුණු කොරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලෙක් බවට තොරතුරු හෙළිව තිබෙනවා. එම් පුද්ගලයාට ලිංගික අපයෝජන චෝදනාවක් එල්ල වී ඇති හේයින් අත්අඩංගුවට ගනී යයි බියෙන් ඔහු උතුරු කොරියාවට පලා ගොස් ඇති බව දකුණු කොරියාව පවසනවා. නමුත් එම පුද්ගලයා වෛරස ආසාදිතෙක් ලෙස දකුණු කොරියාවේ ලියාපදිංචි වී නොසිටි බවද සඳහන්. තම රට තුළ කිසිදු කොවිඩ් ආසාදිතෙක් හමු නොවූ බව උතුරු කොරියාව මීට පෙර පවසා තිබුණා. සමගින් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලි තමෙමු රාත්‍රී 9:30ට.